රෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ දීස් බයි ඩොක්ටර් අන්දිර YouTube channel එකට. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රදින්. අපි අහමු විස්තර ටික යාගෙන්. මුලින්ම පොඩි හැඳින්වීමක් යාගෙන දෙන්නම්. ෆස්ට් යර් එකේ සෙකන්ඩ් ටර්ම් එක වගේ වෙනකොට ලකුණු තිබිලා තියෙන්නේ කෙමිස්ට්‍රි වල 18ක්. ඊට පස්සේ එක දිගට ඒ දෙකක් දාලා ඔන්න දැන් සෙකන්ඩ් යර් එකේ මෙඩිසින් සිලෙක්ට් වෙලා තිනවා. කලින් යර් එකෙත් කෙමිස්ට්‍රි වලට අපේ පන්ති ඇවිල්ලා ඒකක් කරන් තිනවා. මේ පාරත් කෙමිස්ට්‍රි වලට ඒක ඒ විදිහටම තියෙනවා. 80+A තමයි දිගටම තිබිලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කතා කරලා බලමු කොහොමද මේ 18 වගේ මෙලෝ රහක් නැති තැනක ඉඳන් ඒකකට ෆ්‍රෙෂ් අය එක ඇතුළෙම ඇදගත්තේ කියන එක. හරි. ඒ වගේම තව පොඩි දෙයක් කියන්න ඕනේ. විෂන් එක කියන එක ගැන මම නිතර කියනවා. ළමෙක්ට දැක්මක් තියෙන්න ඕනේ තමන් කරන වැඩපිළිවෙල පිළිබඳ. මොකද ගුරුවරයෙක්ට ලබා දෙ හැකි මාර්ගෝපදේශනය සීමිතයි. ඒක අසීමිත ලෙස ලබා දෙන්න බෑ. හැබැයි ඔයාට පාඩම් වැඩ කරගෙන යනකොට එන ප්‍රශ්න අසීමිතයි. ඒක එකිනෙකාට සාපේක්ෂව ප්‍රශ්නෙන්නේ හැමෝම එකම පාරක නෙවෙයි මේ ගමන යන්නේ. පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ නිසා තමන්ට එන ප්‍රශ්න හැමෝටම එන්නේ නැහැ. ඒ තමන්ට එන ප්‍රශ්න තමන්ට निराකරණය කරගන්න තියෙන සුවිශේෂී හැකියාව. එහෙම එකක් නැත්තම් අපි ඒක හදාගන්න හැටිත් අදාහගමු. මොකද මම විශ්වාස කරනවා රදින් කියන්නේ තමන්ට හොඳ විෂන් එකක් තිබ්බ ළමයෙක් කියන එක. ඕකේ. එහෙනම් සාදරයෙන් පිළිගන්නවා. හරි. පටන් ගමු අපි සාමාන්‍ය ඕ ලෙවල් රිසල්ට්ස් වලින් පටන් ගමු නේ. ඔව් සර්. මට තිබ්බේ ඕ ලෙවල් ඒ 8යි B එකයි. B එක තිබ්බ ඉංග්‍රීසි පොඩ්ඩක් කරා. පොඩි කාලේදී ඉංග්‍රීසි පොඩ්ඩක් වී. ඒකින්ද ඒක තමයි B. හරි. ඊට පස්සේ බයෝ තෝරාගත්තේ ඇයි? ඇත්තටම මට ඉස්සෙල්ලාම මට මැච් කරන්න තිබ්බා කියලා අයිඩියා එකක් තිබ්බා. ඊට පස්සේ කොහොම කරගෙන ගියද පස්සේ නිකන් බයෝත් මට ඒ කියන්නේ දැන් කට්ටිය සබ්ජෙක්ට් තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් බයෝ කරලා මට පොඩි මෙඩිසින් යන්න අයිඩියා එකක් තිබ්බා. මට ඇත්තටම 100%ක් ෂුවර් තිබ්බේ නැහැ ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් වේද බැරි වේද කියලා. මම ගියේ එක්කෝ මේ යනවා එල්එල් කරන්න බර්නොත් ප්‍රයිවට් හරි බෙරලූස් හරි යනවා කියලා අයිඩියා එකෙන් තමයි ඇත්තටම පටන් ගත්තේ. මම සමහර කට්ටියෙන් ඇහුවා මේ ඇත්තටම මේක රිසල්ට් එකක් ගන්න පුළුවන් වේද කියලා. එහෙම මට්ටමෙන් තමයි මම ගියේ. ඇත්තටම ඔබ සාමාන්‍යයෙන් ඔය වගේ ඕ ලෙවල් රිසල්ට් එකක් දාපු කෙනෙක් එල්එල් කරන්න එන්නේ දොස්තර වෙලා නේ. ඔව් ඇත්තටම මට කිසි නෑනේ කිසි අයිඩියා නෑ. කෙලින්ම ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් තමයි පටන් ගත්තේ. ඕකේ. ඒ වගේම දැන් මේ ඒ ලෙවල් කරන්න පටන් ගද්දිම ලොකු තම බරපතල කාරණයක් ඒ ලෙවල් අස්සට ඔබා ගන්නවා. මොකද්ද? ඇත්තටම හෙල් පටන්ගෙන මාස 3ක් විතර ගියාට පස්සේ ස්කෝල් ප්‍රිවෙන්ෂිප් එකේ ඉල්ලනවා. ඉස්කෝලේ නම් අපි කියමු. කිංසුඩ් විද්‍යාලේ මහනුවර. ඊට පස්සේ ආය එම ගිහිල්ලා තව මාස 5ක් විතර ගියාට පස්සේ අපි ස්කෝල් අලුතෙන්ම මේ පටන් ගන්නවා කිංසුඩ් රිසර්ච් කප් කියලා එකක්. පස්සේ ඒකේ කට්ටිය ප්‍රින්සිපල් සර්ව හිටියා. දැන් කට්ටිය නැහැ. දැන් කට්ටිය ඔක්කොම සොසයිටි වලට බෙදිලා ඉවරයි. මොකද කලින් දවසේ පටන් ගන්න ඉස්කෝල් පටන් ගද්දිමනේ අපේ කලුතෙන් පටන් ගත්තා. ඒකින්ද ඉතින් ළමයි නැති හිඳ අපි කට්ටිය රෙන්ඩ් කියලා අපි පෙරලා ටිකයි කට්ටිය එකට පටන් ගත්තා. ඒකෙත් වැඩ කරා ඉතින් හැමදාම. හා ඊට පස්සේ දැන් සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ නේද ලකුණු 18ක් වගේ අවුල් ගානක් ආවා. එතකොට ඒ වෙලාවේ කෙමිස්ට්‍රි වලට 18යිනේ අනිත් දෙකට කොහොමද ලකුණු? සාමාන්‍යයෙන් බයෝ වලට තිබ්බේ 40 ගාණක්. ෆිසික්ස් වලට තිබ්බේ මට මතකයි 40 ගාණක්. ඒකම හරි 50 ගාණක් තිබ්බේ නැහැ ඒ ගාණක් තමයි. දෙකටම 40 ගාණක් අඩුම ලකුණු තිබ්බේ කෙමිස්ට්‍රි වල 18ක්. මොකද ඒ වෙලාවේ හිතුනේ? I think කියලා වැඩක් නැහැ. මොකද ලොකු බලාපොරොත්තු එක්ක ආවේ මේ මොකද ප්‍රිෆේටෝයි අනිත් දේවල් ඔක්කොමත් එක්ක මේ හොඳ රිසල්ට් එකක් දානවා කියලා. එතකොට ඉතින් මැදදිම අර වගේ ලකුණක් ආවට පස්සේ ඉතින් කෙලින්ම අර මයින්ඩ් එක ඩවුන් වුණා එකපාරම. ඊට පස්සේ නිකන් අර මං කරන දේත් නිකන් මේක දාලා යන්නද කියලා දිච්ච වාරණ ගානට ආවා. ඊට පස්සේ ඒ ටර්නින් පොයින්ට් එක කොහෙද ආවේ? ඇත්තරම මම අර කිමිස්ට්‍රි කොහොම මට බැරි වෙලා කිසි දෙයක් බැරිලා තියෙද්දි ඊට පස්සේ මම සේකේ වීඩියෝ එකක් දැක්කා YouTube එකේ. අහම්බේ. ඔව් අහම්බේ. ඊට පස්සේ මම කලින් දැකලත් නැහැ. ඊට පස්සේ මම බැලුවා views උත් තියෙනවා 36,000ක් විතර හොඳ ඇති කියලා. ඉතින් මම ගියා. ඊට පස්සේ ඉනෝගනික් පටන් ගත්තා. ඉනෝගනික් පටන් ගන්න කලින් මෙලෝ පාඩමකුත් හරියට නෑ නෑ කිසි දෙයක් බෑ. හරිද? ඔය කියන්නේ පළවෙනි පාඩම පරමාණුක ව්‍යවයේ විද්‍යාඥයන් ටික මතකයි. අර මූම් කරන ටික මතකයි. එච්චරම තමයි. අර ශක්ති විද්‍යාව ගණන එහෙම කිසි දෙයක් බෑ. නිකන් සමීකරණ ටික දන්නා එච්චරයි. ගණනක් හරියට හදාගන්න බෑ. ඊට පස්සේ මම මේ සර්ගේ ඉනෝගනික් වීඩියෝ එකක් බල්ලා පළවෙනි වීඩියෝ බලලා පස්සේ ඒක සෙට් කියන දේ තේරුණා මට මොකක්ද කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් දෙයක් කරන්න ගියාට පස්සේ ඒකත් හරි වැඩි මට නිකන් සෙට් වෙලා ගියා. ඊට පස්සේ මම මේ එක දිගට ඉනෝගනික් වීඩියෝ සම්පූර්ණ 30 ගණක් වගේ සර්ගේ තිබ්බ මට මතකයි කියලා කොහොම හරි ඒ ඔක්කොම බැලුවා. ඊට පස්සේ මම 2000 කියලා දීපු නැති අවුරුද්දක මේ ඉනෝගනික් රචනා ප්‍රශ්නයක් ට්‍රයි කරා. වෙන අමාරුවක් දීලා කොහොම හරි ගේමක් දීලා විනාඩි 40ක් විතර යන්නේ පළවෙනි කරන්න. ඉතල ඉතල අර චාට් බලලා සදිනවනේ අර ලවණ අම්ල ලවණ චාට් කියලා මේ එකෙන් කොහම හරි විනාඩි 40ක් විතර කියලා පළවෙනි කරගත්තා. හැබැයි හරි ගියා. මොකද
එතකොට තමයි තුනාර ඇත්තටම මේ මටත් දෙයක් කරන්න පුළුවන් කියලා මයින්ඩ් එක වේලාවට කෙමිස්ට්‍රි මට පුළුවන් ඕ අනිවාර්යෙන්ම ඒ ඊට පස්සේ ඒකට ලකුණු එහෙම ගත්තට පස්සේ මම එහෙම දිගින් දිගටම මේ එසේ ටිකක් කරන් try කරා ඊට පස්සේ ඒ කරපු එසේ ටිකත් ඒ විදිහටම ටිකක් success විදිහට ආවා ඒ ටිකක් කරා ඊට පස්සේ දැන් මේ මම දකින්න දෙයක් තමයි ළමයි ගුරුවරයත් එක්ක වැඩ කරනවා ඕ හැබැයි ගෙදර ඇවිල්ලා ඔය වගේ රචනාවක තව සාමාන්‍යයෙන් අපිට විභාගෙදී හම්බෙන්නේ විනාඩි 15 ඉන්න ඔය කොටසට 9 ඒ රචනාවට විනාඩි 40ක් කරන් ළමයි කරන්නේ නැහැ. විනාඩි 10ක් 15ක් බලනවා බැරි නම් බෑ පුළුවන් නම් පුළුවන්. ඊට පස්සේ ගාන බල්ලට දාලා විවරණයක් කොහෙන් හරි හොයාගෙන වැඩේ කොටද. ඇයි එහෙම නොකලේ? ඇත්තටම අර මට දැන් හිතුව දැන් හිතන්නකෝ අපි විවරණය බලලා අපි කරනවා කියලා. ඒතර අපි පොත් රිෆර් කරන්නේ අපිට එතකොට නියම් කෙලින්ම ඒ දේ විතරයි මතක තියෙන්නේ. ඉතින් මං හිතුව විනාඩි 40ක් හරි අරගෙන වෙන තැන් හරි බලලා මම මේ කරනවා කියලා. එතකොට අර මගේ මට හොයාගන්න බැරි වෙච්ච දැන් වෙන අපි අර දකින්න අලුත් දැන් නෝට් වල දකින්නවනේ. ඒතර අර ලොකු දැනුමක් එනවා කියලා. ඒක ඉතින් මම එහෙම බලලා කරන්න හිතුව ඒකයි ප්‍රශ්න ටික. ඒ කියන්නේ කෙටි මාර්ග නෙමෙයි ඒ වේ. වැඩේ හරියට කරන්න. වැඩේ හරියට. පොළොට හරියට දේ දාගන්න. එහෙමයි. හරි. ඉතින් ඒක හොඳ පණිවිඩයක් කියලා මම විශ්වාස කරනවා ගොඩක් ළමයින්ට. මොකද ගොඩක් ළමයි ඉන්නේ ගුරුවරයාත් එක්ක කරන ප්‍රශ්න ටික කරනවා. එතනින් කතන්දරේ ඉවරයි කියලා හිතාගෙන. ඊට වඩා තව එහා ලෝකයක් තියෙනවා කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. හරි. ඊළඟ කාරණේ දැන් ඊට පස්සේ ටර්ම්ස් වලදී ලකුණු වැඩි වෙන්න ගත්තද මොකද වුනේ? ඔව්. ඒ කියන්නේ දැන් ඔය ඉස්කෝලේ වැඩත් එක්ක මට තාම පර්ෆෙක්ට් නේ. ඔව්. දැන් නෑ දැන් ඉවරයි සර්. ඒ කියන්නේ මේ අවුරුද්දකින් පස්සේ ඔව් ඉවරයි. ඊට පස්සේ මේ මැද ටර්ම් ටෙස්ට් තිබ්බා. අපේ යාළුවෝ කියලා තිබ්බා සමහර ඒවා මම දන්නේ නැහැ. මට වෙලාව තිබෙත් නෑ යන්න. මොකද මේ ඉස්කෝලේ වැඩ ඒවත් එක්ක සමහර සොසයිටි වැඩ තිබ්බ ගොඩක් ඒවා. ඒ කියන්නේ සොසයිටි වලත් ඔව් සොසයිටි වල තමයි ප්‍රිපෙට්ටත් වැඩ සොසයිටි වලට තමයි ගොඩක්ම මේ බර තිබ්බේ. එතකොට ඒ වැඩත් ගියාට පස්සේ මට ටර්ම් ටෙස්ට් ඇත්තටම ලියන්න බැරි වුණා. දැන් ගියත් දැන් බයෝ හිතන්නකෝ ශ්‍රීලංක සතිය තියනවා කියලා අපි දන්නේ සතියකට දෙකකට කලින්. අපි කිසිදෙයක් රෙඩි වෙලා නැහැ නේ මේ සතියෙන් පාඩම් කරන්න පුළුවන් දෙදී. ඊට වඩා ලකුණු අඩු වෙලා දුකින් ඉන්නකොට දැන් ලියන්න නැති වුණා. ඊපස්සේ මම ඔහොම ටර්ම් ටෙස්ට් ලිව්වෙම නැහැ. සමහර ලිව්ව ලකුණු බැලුවෙත් නැහැ. ඊට පස්සේ එකක් ලිව්ව මැදදී ලකුණු බැලුවෙත් නැහැ. නිකන් ගියා ඒ දවස්වල ලිව්වා. ඊට පස්සේ කොහොම හරි ලාස්ට් ටර්ම් ටෙස්ට් එකට යද්දී 13 වසරේ. ඔව් 13 වසරේ ලාස්ට් ටර්ම් ටෙස්ට් එකට යද්දී මට කෙමිස්ට්‍රි වලට තිබ්බා 62. එතකොට සාමාන්යයෙන් පන්තියේ මම දෙවෙනියට හරි තුන්වෙනියට හරි බැරි. ඒ ගාන්ත කෙමිස්ට්‍රි ගෙනාවා. ගෙනාවා. ඊට පස්සේ ෆිසික්ස් මම බැලුවේ නෑ. ෆිසික්ස් පොඩ්ඩක් අවුල් ගිහලා හිටියේ. මට ටිකක් අවුල් ගිහලා හිටියේ. මම නිසා මේ ලකුණුත් බැලුවේ නෑ. බයෝ වලට තිබ්බේ 52ක් විතර. 52යි. කියන්නේ S වගේ මට තමයි තිබ්බේ අන්තිම දෙන්න. ඒතකොට පන්තියේ 62ක් ලකුණු තියෙද්දි දෙවෙනියට වැඩිම ලකුණු. ඔව් දෙවෙනියට පුං. ඊට පස්සේ ඉස්කෝලේ ටීචර් මොකද්ද කිව්වේ අර? ඔව් ඒ කියන්නේ බයෝ වලට 52ක් තියෙන හින්දා මැඩම් කිව්වා පුතා මහන්සි වෙන්න. මහන්සි වුණොත් 100ක් ගන්න විභාගයට තව කොච්චර කල් තිබ්බද? විභාගයට තිබ්බේ මට මතකෙ දින මාස 2ක් හරි 3ක් හරි. ඔව් ඒක 100ක් ගන්න පුළුවන්. ඔව් 100ක් ගන්න පුළුවන්. ඊට පස්සේ B එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ කෙමිස්ට්‍රි දැන් 62යි නේ ඉස්කෝලේ පේපර් එකේ තිබ්බේ. ඔව්. සාමාන්‍යයෙන් ටයක් ප්‍රසිද්ධ ඉස්කෝල වල පේපර් සමහරු නිසා ලකුණු අඩු වෙනවනේ. ඒ කෙමිස්ට්‍රි ටීචර් මොකද කිව්වේ? කෙමිස්ට්‍රි ටීචර් කිව්වා ඔයා දැන් වැඩ කරන්න ඔයා ඉන්නේ ලෙවල් එකේ මේක පොඩි අවුලුත් තියෙනවා. ඔයා මහන්සි වුණොත් ඔයාට ඒකට යන්න පුළුවන් මේ ප්‍රශ්නයක් නෑ වැඩ කරන්න. හරි. එතකොට තව මාස දෙකක් විතර විභාගෙ ඉතුරුනේ. හරි. ඊට පස්සේ මේ දැන් ඉනෝගනික් වලින්නේ අපි මැච් එක දිනන්න පටන් ගන්නවා කියලා අපිට තේරුනේ. හරි. ඊට පස්සේ ගණනය ඕගනික් සමතුලිතතාව වගේ අතිශය වැදගත් පාඩම් ටිකක් තියෙන ලකුණු ගොඩක් ගන්න. ඒක කොහොමද ගොඩ දැන්? ඕගනික් කරනවාස මම අර මේ ඉස්කෝලේ වැඩත් එක්ක තියදී මට ඇත්තටම වෙලාවක් තිබ්බේ නැහැ. මට අර ෆිසිකල් ක්ලාස් යන්නත් ගොඩක් ටයිම් එකක් තිබ්බේ නැහැ. ඒකින්ද මම අර සර්ගේ සෙට් වෙච්චින්ද මම ඕගනික් ලියන්න පටන් මේ බලන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ ඕගනික් වල නිකන් දවසට එක ගානේ වීඩියෝ වගේ බලන්න ගියේ. ඊට පස්සේ දෙන හෝම්වර්ක් ටික වගේ පුළු පුළුවන් විදියට කරා. වැස ඉස්කෝලේ වැරටික අපි 2022 ඒලල් තියෙන්නේ. එතකොට දෙසැම්බර් වල තියෙන එක ජනවාරි වලට ගියා. එතකොට මැයි වලදී වගේ ඒ වැරටික මම මේ අයින් වුණා. ඒ කියන්නේ ඔක්කොම අපිට හම්බෙලා, ඒ කියන්නේ සොසයිටියෙන් ඩීල් ඉවරයි. ඊට පස්සේ මේ ඕගනික්ස් එකෙන් සම්පූර්ණයෙන් බල් ඉවර කරා. ඊට පස්සේ පරිවර්තන ටිකක් කරා. ඊට පස්සේ නිකම්ම මට වැඩේ සෙට් වුණා ඕගනික්. ඒත් එක්කම ඊට පස්සේ සර්ට මම මැසේජ් එකක් දැම්මා කිව්වා සර්ගේ ක්ලාස් වලට කොහොමද ජොයින් වෙන්නේ කියලා ටෙලිග්‍රෑම් වල. ඊට පස්සේ මේ සර්ගෝ මේ විදියට රිසිට් එකක් එවන්න මෙහෙම මෙහෙම කියලා. ඊට පස්සේ මම ජොයින් වෙලා සර්ගේ සමතුලිතතාව බලන්න පටන් ගත්තා මේ මාසේ. කිසි දෙයක් දැනගන්නේ මේයි. ඊපස්සේ මේයි වලින් නම් මාස මාස මේ විදි ගණනේ තත්ත්වෙක ගණනේ කිසි දෙයක් දන්නේ නැහැ. ගණනේ කියන්නේ සූත්‍ර ටික දන්නවා. කිසි ගණනේ එකක් try කළාද නැහැ. අනුමාපනත් මම කරලාම නැහැ. මට තේරෙන්නේ නැහැ කියන දේ. ඉස්සර ක්ලාස් වල කියලා දුන්නා මට සෙට්ුන්නේ නැහැ වැඩි. මේ ඊට පස්සේ කොහොම හරි සමතුලිතතාවය කරගෙන ගිහිල්ලා
අරක තියනනිස අර විසම ජාතිය කලා සරි කේඩි සමජාතිය කලාප සමුදුලිත්තාව ඒකේ සොය අර කියල දුන්නා මෙහෙම රූපැක් ඇඳල ඒක අර සාන්ද්‍රණය එලියට අරගෙන ගණ සිනිඩු විසි පහයි මේකෙන් අපි තමයි අපි සාන්ද්‍රණය හොයන්නේ කියලා. ඊට පස්සේ සමතුලිතතාවස්ස ගණනයත් ෂේප් එකේ අතර ඒකෙන් තමයි අස ගණන ඉගෙන ගත්තේ. නැත්තම් වීඩියෝ මට අතර බලන්න දාලා ඒක not recommended. ඊට පස්සේ මම ඒක try කරලා බැලුවා අනුමාපනයට කොහොමද කරන්නේ කියලා. ඒකවල ඉනෝගනික් දන්න නිසා අන්නේ ගණනේ විතරයි අඩුවත් ගණනේ විතර අඩුවලා තිබ්බ. ගණනේ ටික මට අරගෙන පොඩ්ඩක් ෂේප් වුණා. ඒ හදන ගණන් වලින් මේ මොකද කේඩි වල සාමාන්‍යයෙන් තියෙන වගේ සාන්ද්‍රණ හොයන ඒ පැටර්න් එකක් නෙසදී. ඒතර ඒක මම අනුමාපන try කරලා බැලුවට පස්සේ අනුමාපන ගණක් හරි ගියා. මට එන හැපි ඊට පස්සේ අනුමාපන ටික කරගෙන ඊට පස්සේ ඒකත් ෂේප් එක හරියාගෙන ගියා. ඊට පස්සේ සමතුලිතතාවත් ඒත් එක්කම ගොඩ ගියා. සමතුලිතතාවත් ගොඩ ගියා. KPKC හැමනම් කරලා දුන්නා. ඊට පස්සේ අර ගණන් වර්ග කීපයක් කියලා දුන්නා. ඊට පස්සේ ඒක කියලා දුන්නට අමතරව මම ඒකේ දැන් එකපාරක් කරාට පස්සේ සර් එක කරාට පස්සේ ඊට අමතරව මම පස්සේ තව මාසයක් විතර ගිහිල්ලා ආයෙ ඒක බැලුවා. මං විදියටම කරන්නේ කියන්නේ සර්ත් එක්ක ගාන මේව කරනකොට මම රිෆර් කරා තනියම. ඊට පස්සේ මට අර හැංගිච්ච පොයින්ට් මටම පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ අර සමහර දිනවන අපි අර වැඩි හයිලයිට් කරන්න නැති ඒවා. ඒකට ඒකෙන් මාර දෙයක් අපිට කියන්නේ ලියා ගන්න පුළුවන් සමහර ගැට් වල. ඒ වගේ දේවල් හම්බුණා ඊට පස්සේ. ඒතර ෆස්ට් ඇයි එකේ රිසල්ට් ඒකයි බී දෙක. ඒතර අඩුම ලකුණු තිබ්බ විෂයට හොඳම ප්‍රතිඵලය හම්බ වුණා නේ. ඒක. හරි. ඊට පස්සේ අපේ දැන් තියෙන පන්තිය උගන්වද්දී මම තියරිටික උපරිම ගැඹුරට යනවා බින්දුවේ ඉඳන් නේ. ඔව්. ඒක දෙවෙනි එක අපේ ඇල්ගොරිතම් එකක් හරහා ගණන් හදන හැටි සහ ප්‍රශ්න කරන හැටි ඕගනික් ඉනෝගනික් කතා කරනවා. ඊට පස්සේ අපි ගැටළු වර්ගත් වෙනමම හඳුනා ගන්නවා ඕගනික් ඉනෝගනික් සහ සමතුලිතතාව වගේ ගොඩක් පාඩම් වල. ඔව්. ඒවැ මොන ලෙවල් එකේ දේවල්ද ඔයාට වැදගත්? තියරිනංස මුලින්දන් 100% කරන ගැත්තරම ඔකම තලක. ඊට අමතර ඉනෝගනික් වලටයි ඕගනික් වල පරිවර්තන සිටියමයි ඉනෝගනික් වල අර සර් දෙන chart ටිකයි මාර වැදගත් වුණා. ඒක ඒකෙන් බලලා තමයි මුල් දවස්වල වැටික් කරේ. ඊට පස්සේ ඒක ඕන් නැති වුණා. නිකම් මේක අවශ්‍ය. එතකොට අර වෙලාවත් ගන්න සෙට්ල ඒක අපි ඔළුවේම නිකන් හැදෙන්න පටන් ගන්න මේ chart එක මෙතනින් මෙහෙම මෙහෙම ගියාම හැදෙනවා කියලා. ඒතර chart ඕන් නැහැ. නිකම්ම දැක්කම පේනවා. ගැඩ්ලු වර්ගත්තාම සමතුලිතතාවය අර ගැඩ්ලු ආකාර කීපයක් දුන්නා 13ක් විතර. ඒකේ මට මේ හදන විදිය මතකයි ගැඩ්ලුවේ වෙන්නේ මොනවද කියලා. මේ ගැඩ්ලු ආකාර 13 න් පිළිවෙලට මතක තිබ්බේ නැහැ. කොහොමද ගැඩ්ලුවක් දුන්නොත් මොකක් අර ඉගෙනගත්ත ගානක් තියෙන්නේ මේ විදිහට හදන්නේ කියලා මතක නැහැ. මැජික් නෑ. ඔව්. කලින් හදපු එකක්මයි මේ හදන්නේ. ඉතින් මම සෙකන්ඩ් සයි කරද්දී අවිල්ල තිබ්බ ගණන් ගොඩක් කලින් හදපුවා. නිකම මේ මට ඒ වෙලාවෙම නිකන් හිතෙන්න හිතුණා මේ මේ පරණ තැටියම නේද මේ ගහන්නේ කියලා. ඔව්. එහෙම ඒ ඉක්මනට කරලා දැම්මා. එහෙම තමයි මම කරේ. ඕකේ හරි. ඊට පස්සේ දැන් ෆස්ට් එකේ ඒකයි බී දෙකක් තිබ්බනේ රෑන්ක් එක 173. මෙඩිසින් ගියේ කීයද? 136. 36. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එක කරන්න ගත්තේ කොයි වෙලාවේ? අත්‍තරම රිසල්ට් ඇවිල්ලා මම ආවේ නෑ සැප්තැම්බර් රිසල්ට් ආවේ. ඔව් සැප්තැම්බර් රිසල්ට් ආවේ. මම සැප්තැම්බර් වලින් තමයි බයෝ පොතක් අරගෙන පාඩම් කරන්න පටන් ගත්තේ. මොකද මගේ අර ඔළුවේ තිබ්බා නිකන් පඬිතුකමක් වගේ බයෝ කලින් කරන්න හොඳ නෑ මේ කරොත් අමතක වෙනවා කියලා එකක් තිබ්බා. ඒකින්ද ඉතින් මම ඒක මගේ වැරද්දක්. ඒක කොහොම හරි මම අන්තිම කාලේ තමයි බයෝ කරන්න පටන් ගත්තේ. ඒතර ඉතින් ඇත්තට ලොකු ටයිම් එකක් තිබ්බේ නෑ. කෙමිස්ට්‍රිත් මම ගියේ දැන් රිසල්ට් ඇවිල්ලා මාස 4ක් 5ක් විතර ගියාට පස්සේ තමයි කෙමිස්ට්‍රි පොතක් අල්ලන්නත් ගත්තේ. මගේ ෆිසික්ස් කොහොමත් ප්‍රශ්නයක අවුල් ගිලින් මම ෆිසික්ස් ක්ලාස් ගියා හැමම රිවිෂන් එකකට. බයෝ රිවිෂන් ගියා. නඩ කිසි වැඩක් කරේ නැහැ. ෆිසික්ස් වලත් අර දෙන ගණන් ටික් කරා හැම තමයි කරේ. ඒ වෙනකම්. ඒතර කෙමිස්ට්‍රි ෆිසික්ස් ටික රිසල්ට් එන්න කලින් පටන් ගත්තත්. ඔව් කෙමිස්ට්‍රි ෆිසික්ස් පටන් ගත්තා. කෙමිස්ට්‍රි වල ලොකු දෙයක් කරේ නැහැ. පාස් පේපර්ස් ටික ආය බැලුවා. තියරි පොඩ්ඩක් බැලුවා. ඊට පස්සේ අර අන්තිම මාස දෙකේ තුනේ වගේ වෙන ස්කූල් පේපර් එහෙම try කළා. මොකද මම පාස් පේපර්ස් රවුන්ඩ් එකක් කරලා තිබ්බා. එකක් ඊට පස්සේ මම ෆස්ට් ඇයි එකේ අන්තිමට මාසෙකට කලින් 2021 පේපර් එක කරා. ඊපස්සේ මට තිබ්බේ MCQ 33ක් වගේ ගන්න. ඊට පස්සේ අන්තිමට 22 LL එකේදී MCQ 42ක් විතර ෆස්ට් ඇයි. ෆස්ට් ඇයි. සෙකන්ඩ් ඇයි එකේ? සෙකන්ඩ් ඇයි 43ක් වගේ. 3. ඕකේ. ඊට පස්සේ මේ අහන්න අමතකුණා කර්මාන්ත ගැන මොනවද උනේ? කර්මාන්ත. කර්මාන්ත සර් මම මේ දැන් මට දැන් ටයිම් එක තිබ්බේ නෑ රෆ්‍රෙෂ් ആയിක වැඩ හිර වෙලා තිබ්බින්ද මම කර්මන්ත කුමාරි බල්ලා තිබ්බේ එල්ලට සතියකට විතර කලින් තමයි ෆුල් සිලබස් එකම කර්මන්ත බල්ල ඉවර කරේ. ඊට පස්සේ කර්මන්ත සර්ගේ වීඩියෝස් මම බලන්න ගත්තා. ඒක අර මට ඒක බලන්න මිතුනේ අර කර්මන්ත පොත දැක්කම එකතරම් එපා වෙනවා. ඒක අනවශ්‍ය දේවල් ගොඩක් වැඩි කියවන්න වෙලාවක් නෑ. ඊට පස්සේ මම මේ සර්ගේ
වීඩියෝස් ටික බල්ලා මම නෝට් ලිව්වා. ඔය ඕගනික් වලට ඉනෝගනික් වලට සමතුලිතතාවයට ඔය හැම පාඩමකටම මගේම කිල් නෝට් එකක් තියෙනවා. චාලක රසායනට විතරක් මේ print කරපු නෝට් එකක් ගත්ත මට වෙලාව නෝට් එක ලියන්න තිබ්බේ නැහැ වෙලාවක්. ඒක හින්දා ඊට පස්සේ කර්මාන්ත රසායන හරි ඒක ඕන දේවල් ටික බලන මම MCQ වලට විතරයි මුල් කාලේ ફોકસ කරේ. මොකද මේ අර එසේ ලි කරන්න තරම් ප්‍රැක්ටිස් කරන්න තරම් ටයිම් නැත් තිබ්බේ නැහැ. ඒ චුට්ටක් එසේ බලාගෙන ගියා. එසේ කරන්න උමනාවක් ලොකෝට තිබ්බෙන්නේ නැද්ද? නෑ. ෆස්ට් ඇයිගේස තිබ්බේ නැහැ. මොකද මේ වෙලාව මදින්න කර්මාන්ත රසායන වගේ එකට ආය එසේ එකක ට්‍රයි කරන්න කල් නැහැ. අපේ MCQ ටිකට ගේම ගන්න. ඔව් අනිවාර්යෙන් MCQ ටික එකක්වත් මිස් කරගන්න නැතුව කොහොම හරි කරගන්නවා කියලා තමයි මම කර්මාන්ත රසායන බැලුවේ. ඊට පස්සේ අර මේ අවුරුද්දේ මොකක්ද අර 19 වෙනි MCQ එකට කරන්නේ? ආ ඔව්. ඇත්තරම මේ පාර 19 වෙලදීමේ ශක්තිද්ද එකක් එච්චර අමාරු එකක් නෙවෙයි එන්තල්පිය හොයන්න. ඒකේ දැන් ඔය සමීකරණ ලියලා ඔකේ නිකන් අර බලලා කපලා ගන්න තියෙන්නේ උත්තරයක්. කොහරි මම පේපර් එක කළා මට අන්තිමට විනාඩි 5-10ක් විතර ඉතුරු වුණා. ඊට පස්සේ ඉතින් මම මේක කරනවද නැද්ද කියලා බල බල හිටි හරි කම්මැලි වැඩ. ඊට පස්සේ මේ මට නිකන් එපා වෙලා හිටියේ ඒ වෙලාව. ඊට පස්සේ මම දැනගත්තා මට 40ට වඩා වැඩිය තිබුණා. ඊට පස්සේ මම මේ කරේ මේක ඕන්නේ නැහැ කියලා ඒ වෙලාවේ ඒකට කණ එකක් ගහලා ඊට පස්සේ ඒ ටයිම් එක වෙන එකට දුන්නා. ඒක නැත්තම් කරන්න තිබ්බ හරි ලේසි ගාණා. දැක්කම හිතුණා මේක ඉතින් හද හද වෙලා යනවා කියලා. ඒ වගේ ඉතින් මෝඩ වැඩක් කරා පේපර් එක ගලාවේ. ඒ වගේව කරන්න එපා කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම මේ සාමාන්‍යයෙන් මම ජීවිතේ පළවෙනි පාරට ඇහුවේ ළමයෙක්ට විභාගෙ ලියන එක කම්මැලි හිතිලා මේ කණා ගහපු අවස්ථාව. බැරි කමට කණා ගහන එක වෙන කතාවක්. මේ ඇත්තරම ඊට පස්සේ මේ සිහිය නැති වෙලා MCQ කියම් මේ පාර වැරදුන. ඇත්තරම හතරක් විතර කිමිස්ටි වලින්න. අර පළවෙනි අර මූම් කරණය හතරවෙනි ඔව් හැඩේ තිබිච්ච එකට ඉලෙක්ට්‍රොනික ජ්‍යාමිතිය අහලා තියෙන මම කියවන්නේ නැතුව හැඩේට ගහලා ඊපස්සේ ඊට පස්සේ පල්ලෙහා තියෙනවා අර නාමකරණ ඕගනික් වල ඒකේ බලාගෙන ඇවිල්ලා අර පේපරේ මාක් කරද්දී අර මේ මම උත්තරේ හොයාගෙන ඒ වෙලාවේ ගහලා දීනි වෙන එකට මොකද එකම වගේ වනේ එතන තියෙන්නේ ඒ වගේ එකක් වැරදි. ඊට පස්සේ අර 19 වෙනි ගාන ගොන උසලේ කිල්ලම් වැරදි. ඊට පස්සේ තව තිබ්බ සමතුලිතතාවය ගාන ඒකත් ඒ වෙලාවේ නිකන් පිස්සුම කෙල්ල බොරුවට නිකන් තීරියක් කහපු එක. ඒ වගේවත් වැරදි. ඔව් ඒ වෙනුත් ඉතින් ගන්න පණිවිඩ ඕගොල්ලන්ට තියෙනවා ඒ ටිකත් ගන්න. මේ ඊට පස්සේ අර මේ ඔයාම ඔයාගේ නෝට්ස් හදාගත්ත කතාව පොඩ්ඩක් කියන්න බල. ඒ කියන්නේ සර් දැන් සර් ඉනෝගොනික් කරගෙන ගියාට පස්සේ ඒකේ වැදගත් පොයින්ට්ස් වගේ තියෙනවානේ දැන් අපි ප්‍රශ්න කරද්දී හම්බෙන්නේ. එතකොට මම ඒකට වෙනම පොතක් අරගෙන මගේ අර වර්ධින දේවල් ඉනෝගොනික් කළා මට හම්බෙන දේවල් එහෙම මම වෙනම නෝට් එකක් දාගත්තා. ප්‍රශ්නේ පොඩි ෂෝට් නෝට් එකක් එක්ක. මේ ඒක මාර් විදිහට යූස් වුණා. මං කියන්නේ අර අන්තිම කාලේ MCQ වැඩි කරගන්න පුළුවන් හොඳ විදිහක් තමයි අර එimhe වැරදිච්ච නෝට් එක බලන එකයි. ආය මේ මම කෙමිස්ට්‍රි MCQ දවසට කලින් දවසේ කරේ මේ පාස් විබස් පොත අරගෙන අර නිකන් MCQ ප්‍රශ්න උත්තරේ බලන්න බලන්න ගියා 2020 නම් ආපස්සට. එතකොට අර ABCD 3040 ඒවයම ආපුවමයි ආයෙන්නේ. ඒකට ඉතින් අර පැටර්න් එකත් එක්ක ලේසි කරා. ඒතර පාස් පේපර්ස් කිරීම කියන එක කොච්චර වැදගත් වුණාද A level paper එක කර මොනවද දෙන්නෝ ෂයි දෙකේදී. ඇත්තරම මම ෆ්‍රෙෂ් එකේ ගේ පාස් වේස් විතරයි. කිසි වෙන එකක් කරන්නේ නැහැ කට්ටිය. සමහර වෙලාවට අහන ඇත්තමද කියන්නේ කියන්නේ පාස් වේස් විතරමයි. එච්චරක ළමයින්ගේ ඔලු කාලා තියෙන්නේ. ඔව් කාලා තියෙන්නේ. ඒ කියන්නේ පාස් පේපර්ස් වලින් විතරක් නිකන් MCQ 40ක් කලින් ඒවාම 40ක් 40 ගණනක් එනවා. ඔව්. ඔය කියන්නේ රෝසස් විතරයි. ඔව් අපේ අය කරලා බලන්නේ ඒක. ඊට පස්සේ අලුතෙන් ආවත් ඒවා 10ක් ආවත් ඒකෙත් අඩුමම හරි කරලා 5ක් විතර හදාගන්න පුළුවන්. එතකොට ඉතින් අර කලින් ඒවා කරලා තිබ්බන ඒ 40ක්ම නේ කරගෙන. මේ පාර මොඩල් පේපර්ස් කරා වෙලාව තිබ්බේ. ඔව් මේ පාර කරා මේ ඒත් අර ඉතින් ලකුවට කරගන්න හම්බුන්නේ නැහැ. කොහොම හරි සාමාන්‍ය සැලකුවත් ප්‍රමාණයක් කරා. ඕකේ එතකොට ඔය තමන්ගේ නෝට් එකක් කියන්නේ මගේත් තිබුණා මොන හරි මට වැරදුනහම මේ ඒ වැරදිච්ච එක මම ලියා ගන්නවා. ඔව්. එතකොට ආයේ වගේ එකක් ආවහම ඒක සමහරවිට ගණන් pattern එකක් වෙන්න පුළුවන්. ඒව මම ලියා ගන්නවා. ඊට පස්සේ ඒකම ආයෙ ආවහම මාර ලේසියෙන් ඒක වරද්දා ගන්න නැතුව දෙවෙනි පාරට දාන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සෙක් එකපාර වලක වැටුනට කමක් නැහැ. ඔව්. ඒ වැටුන වලේම ආයෙ දවලු ඉරා මාරුවෙන් මාරුවට වැටෙනවා නම් තේරුමක් නැහැ. ඒ නිසා ඔය තමන්ගේ නෝට් හදාගන්න එකේ වැදගත්කමත් ඒකේ තියෙනවා. සහ ඒක ඔයාට කරන්න කියලා කවුරුවත් කිව්වේ නැහැ. ඔයාට හිතිලා කරපු දෙයක් නේ. ඉතින් ඔය වගේ දේවල් අපිට එන එක එක ප්‍රශ්න තියෙනවා ඒ ලෙවල් කියන ගමන ඇතුලේ. ඒ ගමනෙන් දැන් අපිට කියන්න පුළුවන් ළමයට යන ප්‍රධාන මාර්ගය දැක්ත පෙන්වන්න පුළුවන්. ප්‍රධාන මාර්ගය පෙන්වන්න පුළුවන්. හැබැයි ওই පොඩි පොඩි අතුරු පාලවල් වලින් වඳුරක් ගාවින් හැරිලා යන හැටි අපිට කියන්න බෑ. ඒකට හේතුව තමයි එක එක්කෙනාට හම්බ වෙන්නේ එක එක පුංචි අතුරු මාර්ග, එක එක අතුරු පාරවල්, එක එක පඳුරු. ඒතකොට මේ පුංචි පුංචි තැන් වලින් ඔයාව බේරගන්න පුළුවන් ඔයාට පමණයි. පැහැදිලිද? ඒකට අපි කියන්නේ විෂන් එක කියලා. අපිට ප්‍රධාන මාර්ගය පෙන්වන්න පුළුවන්. පැත්ත පෙන්වන්න පුළුවන්. හැබැයි
අතුරු මාර්ග පෙන්වන එක ලේසි නෑ මොකද එක එක්කෙනාට හම්බ වෙන එක එක අතුරු මාර්ග නිසා. හරි ඉතින් ඔන්න ඕක තමයි විෂන් එක හරහා ගොඩදාගත යුතු කැලේ කියන අමාරු වැඩක් නෙවෙයි. ඒවල හිතලා පොඩ්ඩක් ප්ලෑන් කරලා කරන්න ඕන දෙයක්. හරි. ඕකේ ඉතින් ඔය ටික තමයි මට ඔයාගෙන් අහන්න තියෙන්නේ. ඔයාට මොන හරි කියන්න තියෙනවද ළමයි වෙනුවෙන් හරි මොනා හරි මොකෝ දෙයක් ඔයාගේ පැත්තෙන් ඔයාලට කියන්න තියෙනවා ඔන්න අවස්ථාව. අතරම කියන්න දෙන්නේ දැන් ගොඩක් කට්ටිය දන්නේ ෆ්‍රෙෂ් අයගේ රොකුලි සල්ට් එකක් අහාම සෙකන්ඩ් ෂේක් කරන්න හරි ලේසි කියලා. ඒකයි මට ඒකයි බීදක් තිබ්බේ. තව පොඩි ප්‍රමාණයක් තම ඕන නැහැ තිබ්බේ. අතරම හිම එකක් නැහැ. ඒක කියන්නේ දැන් සමහර කට්ටිය ඉන්න මම වගේම කට්ටිය දැන් වෙන වැඩක් කරලා ඔම රිසල්ට් එකක් ගත්තාම අතරම ආය පාඩම් කරන්න ගියා මේක හරි අතරම හරි අමාරුයි. මොකද අතරම මට හිතෙනවා මම ඒකයි බීදක් නැතුව ෆ්‍රෙෂ් අයගේ C3ක් තිබ්බනම් මම සෙකන්ඩ් ෂේක් මීට වඩා ගොඩක් බහැල වැඩ කරනවා. ඒ කියන්නේ අර රොකුලි සල්ට් එකක් අහාම එක එලාට හිතනවා මේක එච්චර අවුලක් නැහැ මට තව පොඩ්ඩයි වැඩ කරන්න තියෙන්නේ මේ එහෙම කියලා එක මයින්ඩ් එකක් එනවා ඒක නම් ඔළුවට ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ සමහර කට්ටිය ඉන්න B3ක් වෙන්න පුළුවන් එයාලා හිතන්නේ තව පොඩ්ඩයි මහන්සි වෙන්න තියෙන්නේ කියලා ඇත්තටම මේවනේ අපි දැන් මාසයක් දෙකක් කොහොමත් කට්ටිය ඉන්නවනේ රෙස්ට් එකේ එළල් ලෙවල් එක එතකොට අපි ආය වැඩ පටන් ගද්දි ආය පල්ලෙය ලෙවල් එකේ ඉන්න ඊට වඩා ඒකින්ද ආය ඒ කාලේ ඇත්තටම ABB තිබුණාට පටන් ගද්දි BCC වල පටන් ගත්තා ඒ වගේදී ආය ඒ කාලේට එන්න ලෙවල් එකක් එන්න වෙලා යනවා ඒකින්ද ඒක වැඩි හිතන්නේ නැතුව දිගටම වැඩේ කරගෙන යන්න කියලා තමයි මම නම් කියන්නේ. ඕකේ. ඒ ටික හරි. ඔව් හරි. ඕකේ. එහෙනම් ඉතින් මේ ජයින් ජය හැමෝටම මේ වගේ තවත් ළමයි එක්ක කතා කරනවා. කතා කරපු වීඩියෝස් මම දාන්නම්. ඒවෙන් ගන්න තියෙන දේ අරගන්න. මොකද ඉස්කෝලේ يعني ලංකාවේ ලොකු ඉස්කෝලේක ප්‍රිෆෙක්ෂිප් එකක් දරන ගම ලකුණු 18ක වගේ පට්ට චාටර් තැනක ඉඳා. ඒ කියන්නේ අඩුම ලකුණු විෂයත් ඒක. ඒක වැඩිම ලකුණු විෂයකට අරගෙනත් ගියා. අන්තිම හොඳම රිසල්ට් එක තිබෙත් ඒකට ඒ විෂයට දෙපාරක් ඒ ගන්නත් පුළුවන් වුණා. ඉතින් ඒ දේවල් දැන් කවුරු හරි ළමෙක් ලකුණු 18න් පටන් අරන් ඒකක් ගත්තට පස්සේ මම කියන්නේ නැහැ මේ ඒ ළමයා එච්චර දක්ෂ නැහැ අපේ පන්ති ආපු හින්දා තමයි එයා එතනට ගියේ කියලා මම කියන්නේ නැහැ. මංගෙර මේ පට්ට වැඩ්ඩු. හරි? ඒ වැඩ්ඩන්ගෙන් ඔයාලටත් ගන්න දේවල් තියෙනවා. ඔයත් දවසක මාත් එක්ක මෙහෙම කතා කරයි. හරි? ඒ කතා කරන දවසට මේ ඔයාටත් මම කියන්නේ ඔයත් මේ වගේ තැනකින් පටන් අරන් උඩටම ගියොත් මම කියන්නේ ඔයත් වැඩ්ඩෙක් කියලා විතරයි. පැහැදිලිද? හරි ඕකේ. එහෙනම් ජයෙන් ජය අලුත් දවසක හමු වෙමු.